නරන් සනහාදු දයාවිනි ආලෝකයක් ගණගඳුරට උදාවුණි දෙවියන් පවා පායුගලත් නොවාමිනි පායුගවන්දිින් නෙමි සංබුදුරච්චානිනි තුන්ඩොවක් මෙත් සිසිලෙන් සුවපත් කොට වදාළ අංගීරස තථාගත බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරී වේවා. කාරුණික පින්වත, පින්බර උදෑසනක පින්සාර සිතින් බුදුබණ පදයක් ශ්‍රවණී කරන මොහොත, දවසක් ආරම්භ කරන මේ පුණ්‍යවන්ත උදෑසන බොහෝම වටින කාලයක්. ආරම්භය ශක්ති සම්පන්න වුණෝතින් ඒ දවසම බලවත් කරගන්නට පුළුවන්. පින්වත්නි, දවස බලවත් කරගන්න නම් අපේ සිත බලවත් කරගන්නටම ඕන. මේ ලෝකේ තියෙන සජීව අජීව සෑම දෙයක් අතරතම බලවත්ම සාධකය ගාමක බලවේගය කිව්වත් වැරද්දක් නැහැ. ඒ ගාමක බලවේගය වන්නේ පින්වත්නි අපේ සිතයි. සිතට අපි කියනවා චිත්ත කියලා. ඇයි සිතට චිත්ත කියලා කියන්නේ? මේ සිත නිකං බලන්නකෝ, පුංචි ළමයෙක් වුණත් පැන්සලක් අරගෙන යමක් ඇඳලා විවිධ පාටවලින් පාට කළහම ඒක හරි ලස්සන, ඒක චිත්‍රයක්, විසිතුරු බවක් තියෙන. මේ සිතත් එහෙමයි. සිත තුළ මහා විසිතුරු බවක් තියෙන නිසා තමයි පින්වත්නි සිතට චිත්ත කියලා කියන්නේ. මේ සිත හිටපු ගමන් ප්‍රභාස්වර වෙනවා, ආලෝකමත් වෙනවා. එවගේම රාග ද්වේෂ මෝහ කියන මේ මහා දූවිලි වලින් මේ සිත අඳුරු කරන්නත් පුළුවන්. මේ නිසා විටක ආලෝක වෙන විවිධ ස්වභාවයන්ට, විසිතුරු භාවයන්ට ගමන් කරන මේ සිත බුදුබණ පදයක් ඒ සිතට සමීප කළෝතින් පින්වත්නි ඒ සිත හොඳ පැත්තට, ආලෝක පැත්තට ගමන් කරනවා. අන්න ඒ නිසා බුදුබණ අහන ඔබට කල්පනා කරන්නට පුළුවන් මේ සිතට තථාගත දහම සමීප කිරීමෙන් අඳුර නසා ආලෝකයේ කරා ගමන් කරන්නට මහා භාග්‍යයක් ලැබෙනවා. අද මේ පුංචි කාල වේලා වේදී මා කල්පනා කළා පින්වත්නි පටිපදා සූත්‍රයේ තථාගතයන් වහන්සේ උගන්වන පුංචි කාරණා, ධර්ම කාරණා හතරක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතස්සෝ ඉමා භික්ඛවේ පටිපදා කතමා චතස්සෝ අක්ඛමා පටිපදා කමා පටිපදා දමා පටිපදා සමා පටිපදාති කියලා. ප්‍රතිපදාවන් හතරක් පෙන්වනවා. මොනවද ඒ ප්‍රතිපදාවන්? අක්ඛමා පටිපදා,
සමහර අයගේ ප්‍රතිපත්තිය තමයි පින්වත්නි කිසිම ඉවසීමක් නැහැ. සමාවදීමක් නැහැ. එහෙම අය ඉන්නවා. අපි නිකමට කියන්නේ ඔය හොස්ස ළඟින් මැස්සෙකුටවත් යන්න බෑ කියන. බලන්න අනිසිතන පවා සුළු දෙයින් පවා කේන්ති ගන්න අය මේ සමාජේ ඉන්නවා. දෙවැනි කාරණය කමා පටිපදා ඉවසන ස්වභාවය. ඒක හරි වටිනවා. තුන්වැන්න බමා පටිපදාව දමනී කර ගැනීම. හතර සමා පටිපදා සමනී කිරීමේ ප්‍රතිපත්ති. මේ ප්‍රතිපත්ති හතරෙන් පින්වත් ඔබ ළඟ තියෙන්නේ මොන වගේ ප්‍රතිපත්තියක්ද කියලා ඔබම කල්පනා කරලා බලන්න. ආයිමත් මුල ඉඳලෙම අක්කමා පටිපදා නොයිවසීමේ ප්‍රතිපත්ති. ඕනෑම දෙයකට කේන්ති ගන්නවා, කලබල වෙනවා. පින්වත් මේක භයානකයි. පුංචි කතාවක් අපට මේ වෙලාවේ සිහියට එන. එක්තරා ගමක පින්වත්නි හිටියා මේ ගැමි ගෙදරක පුංචි ළමයි. මේ ළමයාට පරිසරයේ ඉන්න සත්තු පව හරි ආදරේ. මුගටියෙක් ආවා ළමයාත් එක්ක සෙල්ලම් කරන්න යාළුවෙක් වගේ. ඒ අම්මයි තාත්තයි උනත් දැන් දන්නවා මේ තිරිසන්ගත සතාගෙන් කිසිම හානියක් දරුවට නැති බව. දැන් හැමදාම මුගටියා ඇවිදිලා මේ පුංචි දරුවත් එක්ක සෙල්ලම් කරනවා. කොහොම හරි ගම මහත්මයා පින්වත්නි වැඩට යනවා. දැන් මේ කාලේ ටිකක් සාගත කාලයක්, නියං කාලයක් බවට පත් වුණා. බලන්න ගෙදර ළිඳේ වතුර හොඳටම හිඳිලා ගියා. ඒ වෙලාවේ අර ගම හාමිනී කල්පනා කළා දැන් ඉන්නේ පුංචි දරුවයි මායි ගෙදර. ඒ වුණාට කන්න බොන්න උයන්න ජලය අවශ්‍යයි. රෑත එහා පැත්තේ ගමින් හරි ජලය ටිකක් ගලන ගඟකින් හරි අරන් එන්න ඕන කියලා කලෙත් අරගෙන යන්න කල්පනා කළා. ඒ පුංචි දරුව දාලා යන්නේ කා ළඟද? බැලින්නම් එදත් මුගටියා ඇවිදිලා පුංචි දරුවත් එක්ක සෙල්ලම් කරනවා. දරුවාට ඒ සතා හරි ආදරේ. ඒ නිසා කල්පනා කළා මා වතුර ටික අරගෙන එනකන් මේ දරුවාව රැකබලා ගනීවි ඔය මුගටියා. එහෙම හිතලා පින්වත්නි එහා පැත්තේ ගමට වතුර අරගෙන එන්න කලයත් අරගෙන අර අම්මා ගමන් කළා. පින්වත්නි මේ අතරත බලන්නකෝ විස කූරු සර්පයා නාගේ කෙනවා අර පුංචි දරුවා සෙල්ලම් කර කර ඉන්න ඒ පැත්තට. දරුවාට අවුරුද්දක් දෙකක් තුනක් විතර ඇති. මුගටියා කල්පනා කළා මේ වෙන්න යන වැඩේ නම් හොඳ නැහැ. ඉස්සරහට පැන්නා නායයි මුගටියයි මහා ද්වන්දය සටන. දෙන්නා මහා සටන කරගෙන ගියා. අන්තිමේදී මහා දරුණු සටනින් නාගයාව මරලා දාලා මුගටියාටත් හොඳටම තුවාලයි නයා දෂ්ට කරලා හපලා ලේ පෙරාගෙන මුගටියා කොහොමත් ඒ සටන ජයග්‍රහණය කළා. දරුවා බේරගත්තා. පින්වත්නි තමන් කරපු මහා වීර ක්‍රියාව අර ගෙදර අම්මට ඈත ඉඳලා එනකොටම ගිහින් කියන්න ඕන මගටම. ඉස්සරහට ගියා. වතුර කලගෙඩි අරගෙන එන අර ගම මහත්මිය නැත්තම් දරුවගේ පුංචි දරුවගේ අම්මා දැක්කා. අපෝ සෙල්ලම් කර කර හිටියට මේ මුගටියාගේ ඇඟ පුරාම ලේ තුවාලක් තිනවා.
පේන විදිහට අනිවාර්යයෙන්ම දරුවාට හානියක් කරන්නේ නැති දරුවාව හපන්නේ නැති ඒකයි මේ ඇඟ පුරාම ලේ කලබල වෙච්ච ඒ අම්මා කෝපයෙන් තරහෙන් එක පාට කලගෙඩියෙන්ම වතුර කලගෙඩියෙන්ම මුගටියාට ගැහුවා ඒ සතාව නිස්කාරණේ මරලා දැම්මා ගෙදර කෑ ගහගෙන දුවගෙන ආවා බැලින්නම් ඇවිදින් බලනකොටයි පින්වත්නි පේන්නේ සිද්ද විචදී මැරිච්ච නයා පැත්තක දරුවා කිසි ප්‍රශ්නයක් නැහැ බොහෝම ආරක්ෂිතව සුරක්ෂිතව ඒ දරුවා ඉන්නවා දැන් තේරුණා ආපු නාගයාගෙන් දරුවා බේරගත්තේ මුගටියා එතකොට ඒ ගෑවිච්ච ලේ තමයි මේ තිබ්බේ මුගටියාගේ ඇඟි බොහෝම කම්පා වුණා ඒ තැනැත්ති බලන්න නොයිම සීමේ පටිපත්ති අක්කමා පටිපදා මොනතරම් හානිකරද මොනතරම් භයානකද මොනතරම් නපුරු දේවල් ඉවසීම නැති තැන වෙන්ට පුළුවන් ඒක තමයි භයානක දැන් ගෙදරක දොරක වුණත් බලන්න ඔබ වැඩට යන වෙලාවෙන්ට පුළුවන් සමහර වෙලාවට ගෙදර මහත්මයා දීපු පර්ස් එක තිබීච්ච තැන නැති වෙන්න පුළුවන් අස්ථානගත වෙන්න පුළුවන් හැබැයි ඒකට කෑ ගහගෙන දඟලගෙන පෙරලගෙන කොටම බැනගෙන ඔක සොයන්න යොත් හැමෝගේම උදේ පාන්දර සිත් නරක් වෙන්නේ නැද්ද එහෙම වෙනවා කොහේ හරි තීලා ඔක හමු වේවි හැබැයි ඒක හමු වෙනකොට ගොඩාක් අගේ හිත උදේ පාන්දර නරක් වෙලා මුළු දවසම පින්වත්නි අඳුරු වෙන්න පුළුවන් ඒ නිසා අක්කමා පටිපදාව හරි භයානකයි ඉවසන්නේ නැති ස්වභාවය කේන්ති ගන්න ස්වභාවය වෛරල්න ස්වභාවය හරිම භයානකයි පින්වත්නි දෙවැනි එක තමයි කමා පටිපදා ඉවසි එතනටම අපි පුංචි සෙන් කතාවක් ගත්තොත් දවසක් පින්වතුනි ඔය ගලා බසින ගංගාවකට මේ ගොනුසික් වැටිලා ළමයි තුන්දෙනෙක් කොතනින් ගමන් කළා එක ළමෙක් බොහොම කාරුණික සිතින් අර ගොනුස්ස අරගෙන අතින්ම අරගෙන ගොඩින් තැබුවා ගන්නකොටම අතට දෂ්ට කළා හැබැයි ගමම්ම ආපහු ගොනුස්ස අර ගඟට වතුරට ජලාශයට වැටුණා දෙවෙනි පාරටත් අර සත්පුරුෂ මිනිසයා ගොනුස්සව අරගෙන ආයි උඩින් තැබුවා ගන්නකොට මත දෂ්ට කළා හැබැයි ආයෙ වතුරට වැටුණා දෙපාරක් දෂ්ට කරලා තිබියදී තුන්වෙනි පාරත් මේ ගොනුස්සව ගොඩට ගත්තා එතකොටත් දෂ්ට කළා බලන් හිටපු අනිත් දෙන්නා කිව්වා මොකද්ද ඔය කරන මෝඩ වැඩි බලන්න මේ සතාට ඔයා උදව් කරද්දි මෙයා දැන් තුන් පාරක්ම දෂ්ට කළා ඇයි මේ වගේ නපුරන්ට උදව් කරන්නේ ඇයි මේ තරම් ඉවසන්නේ වඩ කේන්තියක් නැද්ද ඒ වෙලාවදී ආ සත්පුරුෂ මිනිස්සයා කියනවා ගෝනුස්සට උදව් කළ කෙනා කියනවා මොකද්ද දෂ්ට කිරීම ගොනුස්සාගේ ස්වභාවය ඒ එයාගේ හැටි කෙසේ වෙතත් කරදරයට වැටිච්ච කෙනෙකුට පිහිට වෙන එක එබඳු කෙනෙක් අසත්පුරුෂ භාවයෙන් හරි දරුණු ස්වභාවයෙන් හරි දෂ්ට කිරීම තමන්ට කරදර කළත් උදව් කිරීම ඒක මගේ හැටි දෂ්ට කිරීම ගොනුස්සාගේ හැටි උදව් කිරීම පිහිටවීම සහ ඉවසීම මගේ පටිපදාවයි බලන්නකෝ කමා පටිපදා මොනතරම් පටිසෝතගාමි ගමනක් ඒ සිතිවිල්ලෙම තිනවා හැමෝම වෛරින් කුපුරු පුපුරා ඉන්න වෙලා හැමෝම වෛර පිට බද්ද වෛර ඕවා බඳිද්දි කෙනෙකුට පුළුවන් නම් මේ ජීවිතේ ඉවසීම පුරුදු කරන්න තරහ නොගෙන ඉන්න
එයා හරියට බෝසත්වරයෙක් වගේ. එයා බොහෝම ජනප්‍රිය කෙනෙක් වෙනවා. කවුරුත් අගයන කෙනෙක් බවට පත් වෙනවා. කීර්තිමත් පුද්ගලෙක් බවට පත් වෙන්නට වාග්ය වාසනාව තියෙනවා මේ කම පටිපදාව තුළ. ඒකට ප්‍රතිපක්ෂයි විරුද්ධයි අක්කමා පටිපදා. මම හිතන්නේ බන අහන්න ඔබේ ළඟ නම් වෙන්න බෑ. බොහෝ දෙනා ළඟ සමාජයේ තියෙන්නේ කම පටිපදාව වෙනුවට අක්කමා පටිපදා. භයානකයි, අඳුරුයි, ජීවිතය අභිවෘද්ධිය වැහිලා යන්න පුළුවන්. එනිසා අක්කමා පටිපදාව නැතිකොට කම පටිපදාව ඇති කර ගන්න පුළුවන් නම් ඒක හරිම වටින බව ගැඹුරින්ම මේ පින්වන්ත උදෑසන හිතට ගැනීම හරිම වටිනවා. දමා පටිපදා පින්වත්නි, දමනය කිරීමේ ප්‍රතිපත්ති මොනවාද? දමනය කරන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා චිත්තං දන්තං සුඛාවහං. සිත දමනය කිරීමෙන් තමයි පින්වත්නි පූර්ණ ශාන්තියට අපට ගමන් කරන්න හැකියාව තියෙන්නේ. පින්වත්නි බලන්න, ඇස අසංවර වුණොත් චිත්ත දමනයේ බාධාවක්. කන අසංවර වුණොත් චිත්ත ශාන්තියට බාධාවක්. නාසය අසංවර වුණොත් ඒක සිතේ දමනයට බාධාවක්. දිව අසංවර වුණොත් ඒක සිතේ දමනයට බාධාවක්. කය අසංවර වුණොත් ඒක සිතේ සංවරයට බාධාවක්. මේ ළඟති පින්වත්නි අපි ගෙදරකට වැඩම කළා. ඒ අය දැක්කේ නෑ ස්වාමීන් වහන්සේ ගෙදරට වඩිනවා. තාත්තයි දූල දෙන්නයි ආ පූර්වට ආසනයක සාලේ වාඩි වෙලා හිටියා. කොහොමද හිටියේ? තාත්ත පුටුවේ වාඩි වෙලා හිටියා. දූල දෙන්නා පුටුවේ ඇඳි දෙකේ දෙපැත්තේ වාඩි වෙලා හිටියා. හරියට තාත්තගේ කරේ වාඩි වෙලා ඉන්නවාගේ. ඒ පුංචිම ළමයි නෙමෙයි, අවුරුදු 20ක් 22ක් වගේ ඇති දෙන්නට. බලන්න ටිකක් දන්න කියන ගෙදරක් ස්වාමින් වහන්සේව දැක්කහම නැගිටනන් තමයි මං නිගමට ඇහුවා. ඔහොමත් අසුන්ගෙන ඉන්න එක තාත්තත් එක්ක ඇත්තටම ගැළපෙනවාද? ඒ අය කිව්වනේ ආදරයට නේ ස්වාමින් වහන්ස, අගෞරවයකට නෙමෙයි. නමුත් පින්වත්නි ආදරයට වුණත් කරේ වාඩි වෙන එක, තාත්තා අම්මා පහළ වාඩි වෙලා ඉන්නකොට මේ තරුණ දරුවෝ විශේෂයෙන් ගැහැණු දරුවෝ එතන හරියට කරේ වාඩි වුණා වගේ පුටු ඇඳි දෙකේ වාඩි වෙලා එහෙම ඉඳීම කායික සංවරයට ගැළපෙන්නේ නැහැ. කායික සංවරය නැති තැන හරි භයානකයි. බණ පොත කියනවා කායික සංවරය නැති තැන සමහර වෙලාවට පින්වත්නි කෙනෙක්ගේ කය සංවර නැත්තම් හරියට පාංශ කූලරෙද්දක් වගේ. මිනී ඔතල ඉස්සර වෙලා ඉස්සර කාලේ සොහනට ගෙනල් දාන රෙදි කෑල්ල එක හුලඟට පාවිනවා. සිවල්ලු ඇදගෙන යනවා. බල්ලු අදිනවා. එහාට මෙහාට පෙරලෙනවා. වැස්සට තෙමෙනවා. අවුවට වේලෙනවා. බලන්න කුණේද, කය සංවර නැති වුණහම මොනතරම් අපකීර්තියක් නාස්තියක් විනාශයක් වෙන්න පුළුවන්ද? අර උපමාවම ඒ සියල්ල කියාදෙන. ඒ නිසා කෙසේ වෙතත් මේ ඉන්ද්‍රිය ටික දමනය කර ගැනීම චිත්ත දමනයට බොහොම ආධාරකය. ඒක පටිපදාවක් කරගත්තොත් ජීවිතේ දිනන්න පුළුවන්. හැමෝම කියයි ඒ දරුව නම් දෙවියෙක් වගේ, දේවතාවියක් වගේ. ඔබත් එහෙම හිතන්න, වෙන්න උත්සාහ කරන්න. අන්තිමේක සමහ පටිපදා සමනය කිරීම. සිතට විවිධ අරමුණු ක්ලේශ ගැට බර අඳුර එන්න පුළුවන්. ඇහෙන සහ අහපු දහම් පදවලින්
ඒන භයානක ආවේග කෙලෙස් ආවේග සමනය හරි කරගන්න පුළුවන් නම් නැති කරන්නම නෙමෙයි ඒකම ජීවිතේ ඉදිරියට ගෙන යන්නට කරදර බාධක අඩු කරගන්නට සැනසිල්ලේ ජීවත් වෙන්න පරිම වටිනවා ඒ නිසා පින්වත්නි අක්කමා පටිපදා ඒක භයානකයි නොයවසීමේ ප්‍රතිපත්තිය කමා පටිපදාව ඉවසීමේ ප්‍රතිපත්තිය හොඳයි දමා පටිපදා දමනී කර ගැනීමේ පටිපත්තිය හොඳයි සමා පටිපදා සමනය කර ගැනීම එන ආවේග සැර බාල කරලා බර බාල කරලා ඒවා නැති මට්ටමට දරුණු ප්‍රතිඵලයක් නොයෙන්නට ඒවා හික්මවන එක සිත හික්මවන එක සමනයට අයත් මීට වඩා අද දේශනාව දික්වන්නේ නෑ පින්වන්ත උදෑසන පින්වත්නි දහම් සිතිවිලි ඔස්සේ ස්වාධීන රූපවාහිනියෙන් ඔබ මේ බුදු බණපද ශ්‍රවණය කළා මේ ශ්‍රවණී කර ලබාගත් උන්චි දහම් අවවාද ඔබේ ජීවිතය තුලින් දකින්න ඔබේ සිතට ගලපා ගන්න ඒ තුලින් ජීවිත ශාන්ති ඇති කර ගන්නට ජීවිත ආලෝකي උදා කර ගන්නට ඔබත් උත්සුක වන්න කියලා හැමත පින් සිතින් ආරාධනා කරන්නට කැමැති කලපිනී බලෙන් හැම දිනාම සුවපත් වේවා මෙලව ජයගන්ට පරලව ජයගන්ට දෙලව ජයගන්නට භාග්‍ය වාසනාව හැමත උදා වේවා කියලා ආශිර්වාද කරනවා කෙලෙස් වෙනසේවා සත් සිත් නිවිජේවා රෝග දුරු වේවා හැමත යහපත් උදා වේවා තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බලයෙන් ඔබටත් සැනසෙල්ල වේවා